හරි මම හිතන්නේ මාව හැමෝටම ඇහෙනවා ඇහෙනවා මට අර මල් පිපෙනේ බයිලාවල් කියලා අවසර ගන්න නැහැ විහිදුවක් කියන්න හේතුව මුන් මෙච්චර කාලයක් අපිව පාලනය කරේ මිනිස්සුන්ගේ සංවේදී හදවතට කෙලවලා තමයි මේ දැන් දැන් පාලනේ ඉන්නේ උන් පාලනේට ආවේ උන්ගේ පක්ෂපාඩ ලංකාවේ ප්‍රසිද්ධ තැන්තුරක වපුරගන්න මම කැමති නෑ තවත් සංවේදී කතා කරන්න ගැහෙන හදවත් තියනවා නම් මාව ඇහෙන මට්ටමේ ඉන්නවා නම් හැමෝගෙන් මේ වෙද්දි හදවත් ගැහෙනවා ගැහෙන හදවත් සියල්ලෙන්ම අවසර අවසර මම මාරියෝ මිත්මල් තිරන්ත අන්ත ඉගෙන ගන්නවා තින් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෘත්තමය පැත්ත මම මම උපකාරක පන්සලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරේ මම ප්‍රවීණද බයි මම දන්නේ මම ප්‍රවීණද මම දේශක මම දන්නේ හේතුව මම කැමතිත් නෑ මට ප්‍රවීණයි ප්‍රභුයි කියන හේතුව ඔය ප්‍රවීණයි ප්‍රභුයි ප්‍රභුයි ප්‍රඥායි කියන කාලකන්න ටික තමයි මේ අවුරුදු 22 කොල්ලෙක් වෙච්ච මට ඉගෙන ගන්න එක පැත්තකින් තියලා ටියුෂන් කරන එක පැත්තකින් තියලා මෙහෙම කතා කරන් තැන හදලා දීලා මං එහෙනම් ඔය ප්‍රභුයි ප්‍රවීණයි ප්‍රඥායි කියන වචන වලට කැමතිත් නෑ මොකද ඒක තේරුම් ගන්න පුළුවන් නෑ පාර්ලිමේන්තුවේ ඇතුළෙත් නෑ එතනින් එළියෙත් නෑ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් මම ගිය සතියේ කැම්පස් එකේ මට දෙනවා මේ ප්‍රැක්ටිකල් එකක් ලියපන් කියලා සයන්ස් බුක් එකක් මම යනවා අනේ නාවල කැම්පස් එකේ රහැ පැත්තේ බුක් ෂොප් එකට පොතක් අරන් ඉගෙනගන්න අපේ අම්මලා නිදන් හාරන්නේ නෑ අපේ අම්මලාට කෝටි ගණන් සල්ලි එන්න අපේ අම්මලා කුඩු ගෙන්නන්නේ නෑ මගේ අම්මා ගුරුවරේ ඉතින් කොහොමද අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න වාතාවරණයක් නැහැනේ පෑන පෙන්සලක් රුපියල් 40යි පෑන රුපියල් 40යි 50 60 ඒකත් විකුණන්නේ එක එක කෙනා එක එක කඩවල එක එක ගණන් වල ඉතින් රජයට කොන්දක් නැහැනේ ඒක පාලනය කරන්න ඒක කොන්දක් නැතිවම කමක් කරන්න බෑනේ අනිත් උගද හැමෝම අපේ අරගල කරන හැමෝම ගොඩක් එළියේ ඉන්න කට්ටිය ඉන්න දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී මේ කාල කන්නේ ටික මේක ඇතුලේ ඉන්නකම් ඔයාලා එක්කෙනෙක්වත් මුංගෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන්න එපා මම කියනවාට මේ ඊයේ පෙරේද ජාතිය අමතන ඩයල් එක උගේ කතාව අරන් බලලා බලන්නකො උට බෑ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඌ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපි ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මේක අපිට දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඌ දන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් ගැන ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී කියලා දන්නේ නැති එකකින් වෙල්ල වැහුම් දැකලා නැති එකට අපි කියනවා මට වෙල්ල වැහුම් දීපන් කියලා පුළුවන්ද බෑ බෑ පන්තියකට සාමාන්‍යයෙන් මගේ පන්තියේ ළමයි 25 30 40 50 හිටියා දැන් පන්තියකට එන ළමෙන්ට කෝල් කරපුවාම සර් ආ දෙන්න බස් නෑ සර් පන්තියට එන්න එක නම් ප්‍රශ්නයක් නෑ සර් පන්තියට දෙන්න සල්ලි නෑ මම ජීවත් වෙනවා ඒකට හදන්න ඕනේ වාතාවරණය මේ කාලකන්ණි හදලා නැත්නම් මුන් අර නිදහසක් කරන් පටයක් කලාගෙන මෙච්චර දවස් බයිලද කෙලියේ මට තේරෙන්නේ නැත් ඒක කියන්නේ අපිට හම්බ වෙන අපි අපි සල්ලිත් හොයාගෙන අපි ඉගෙනත් ගෙන අපි අපේ හැකියාවෙන් තව වැඩක් කරන්න දෙද්දි මුන් ඒක කරන්න වාතාවරණයක් හදලා තියෙනවා අපිට ඉගෙන ගන්න දෙන්නේ නැහැ ඊයේ පෙරේද කියනවා ළමයින්ට ළඟම පාසලට යන්න ලංගම් පාසල යනකේ වැරද්දක් නැහැ. හැබැයි පොඩි ළමයෙක් විතර ඒ ළමයා ආසයි ඒ ළමයාට කොළඹ ආනන්දර යන්න පුළුවන් නම් යන්න. ඒ ළමයාට ඇලඩ පන්ලිස්කෝ පන්ල ජාතික පාසල එන්න ආසන ඒ ළමයා ආසයි ඒකට එන්න. ඒකට ඒ ආසාවෙන් එන ළමයාට අර ගමේ තියෙන ඉස්කෝලේට යන්න කියලා මෙයාලට හරියනවද? ඒකේ ළමයාගේ කැමැත්තද? මම කියන්නේ ඉස්කෝලේ එක එක තැන්වල එක එකයි කියලා. හැම ඉස්කෝලයක්ම එක වගේ තමයි. අපි එහෙම කියන්න අපිට ආණ්ඩුවක් ඕනේද අපිව පාලනය කරන්න කවුරු හරි අපිට ඕනේද මොකද මට නම් එහෙම කවුරුත් ඕනේ නැහැ ඊට පස්සේ අපි අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් අපිට සාමාන්‍ය එදා ඉඳන් පුරුදු කරලා තියෙන්නේ හිරා වගේ පොතක් ගන්නවා චව් 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 කටපාඩම් කරනවා විභාගයක් දෙනවා එච්චරයි සාමාන්‍යයෙන් මේ වෙද්දි සමහර තැන්වල අරගෙන වෙන තැන්වල අරගෙන වෙන තැන්වල මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුව ඒ මිනිස්සුන්ට පොත් කටපාඩම් කරවල විතරයි අවබෝධයෙන් මොකද්ද ජීවිතය කියන එක බහුතරයක් මිනිස්සුන්ගේ ඔළුවේ නැහැ ඉතින් එහෙම අධ්‍යාපනයක් ඇතුළේ අපිට මේක කරන්න පුළුවන් ඉගෙන ගන්න පොතක් ගන්න බැයි නම් පෑනක් ගන්න බැයි නම් පෙන්සලක් ගන්න බැයි නම් බස් යන්න බස් එකක් නැත්තම් බයික් එකකට පෙට්‍රල් ටිකක් ගහන් අපිට කොළඹකට කොළඹට යන්න බැයි නම් අපි කොහොමද ඉගෙන ගන්නේ මට මට තේරෙන්නේ නැහැ يعني එහෙම කොහොමද ඉගෙන ගන්නේ يعني එයාලා හිතනවද දැන් අපිට රොකට් අරින්න බෑනේ මට බෑනේ ෆුට්බෝල් ටීම් එකේ නායකය වෙන්න හැබැයි කිසිදු කිසිදු ලෙක්චර් එකකට කිසිදු දෙයකට ගියේ නැති නාමල් නදපක්ෂ මහත්තයා නීතිපති කෙනෙක් වෙලානේ
කැම්පස් එක දැකලාද නෑනේ කොහොමද එමුනේ ඒතර අපි අපරාධේ බං උන් අර අපි මේ පොත් තියාගෙන රෑල් දවල් නිදි මරාගෙන පාඩම් කරගෙන විභාග ලියාගෙන කටපාඩම් කරගෙන හින ගේම කරලා අපි එක්සෑම් එකක් උඩ දාලා අපි ඩිග්‍රියක් ගන්න try කරනවා මේ මේ දවස් දෙකක් විතර කැම්පස් එක ගියමනුත් ඒ ඩිග්‍රිය අරන් එළියට බැලෙනවා ඉතින් අනේ මට කියන්නෝ අපි මේ රටේ ඉගෙනන වැඩක් තියෙනවා ඉතින් ඉස්සරහට ඉගෙන ගන්න වාතාවරණයක් හදලා දෙනවා අපිට කරන්න පුළුවන් ද මේක මං කියන්නේ එක්කෙනෙක් දෙන්නේ නැති මේ බයි ඔය උඩ පෙළේ ඉන්න බහුතරය ඒගොල්ලෝ ප්‍රභුයි කියන VIP ලා මේ VIP ලයිට් ගන්ගෙන ඔක්කොම කාලා ගන්න ඉන්න මම මේ කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ නෝක තාත්තලා අපේ අම්මලා තාත්තලා අපේ අයියලා තාත්තලා නැන්දලා මාමලා නම් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අහන්න බෑ අඩුම ගානේ ඒගොල්ලන් යාපු මිනිස්සුන් ගේ ළමයින්ට ඉගෙන ගන්න වාතාවරණයක් හදලා දෙන්න බෑනේ අනිත් එක තමයි මේ දවස්වල හරියට කරුණා මොකද්ද නිදහස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියන වචනේත් වැරදි කොන්නේ නිදහස් කියලා හරි ඒක පැත්තකින් තියන්න මට ඉස්කෝලේ යන්න පොත් බෑග් එක ගන්න දුන්නේ අම්මා පොට්ටි ගන්න දුන්නේ අම්මා සපත්තු ගන්න දුන්නේ අම්මා නිදහස්ද නිදහස්ද අපේ බදු සල්ලි වලින්ම අපිට උගන්නලා නිදහස් අධ්‍යාපනය කියලා අපිව අඳලා තියෙන අපි අපිව ගුණා කරලා තියෙන අපිව හාව කරලා තියෙන මෙහෙමයි මහත්තයෝ දැන් නම් ඒ හාව විකුණලා ඉන්නේ ඒ හාව නෑ දැන් පොඩ්ඩක් යමක් කමක් තේරෙන අපේ මිනිස්සු ඔක්කොම ඉන්නවා යමක් කමක් නෙවෙයි දැන් නම් හොඳටම අපේ මිනිස්සුන්ට තේරෙනවා ඒක දැන් සාමාන්‍යයෙන් අඳන්න අමාරුයි ඒගොල්ලන්ට සහ අපි ඒගොල්ලන්ට අපිව ආය අඳන්න දෙන්න හොඳක් නෑ ඔය දැන් එයාලා දන්නවා අපිව අඳන්න බෑ කියලා ඒකයි මිනිස්සු මලගයක් වගේ තියෙන අරගලයක් අස්සේ ඉන්නේ अरे हिंग क्रिकेट मैच का अगला यार लगे पहले मेरा रैल्ला का तो ना भी कहाँ आ गया वाला देख कर तो आप ये मुझे तो देखते काम कहाँ है लेकिन इतने घिर लाइन ना इन्ना इतने रैल्ला है तो यार लाने ये कर मिनी सुहाऊ ना ये कर आहूए ना तब देखते हैं कि इधर लाने की काम आहूए ना ये आहूए डोलन मैं गुड़ा आप लंका කපල් එකක් ඉඳලා ගෑල් ළමයා දාලා ගියාම පිරි ළමයා කියන්නේ මචං මට මතක් වෙනවා බා අපි අර එක අමතක කරන්න කැමති අපි චූටි කෑලි එල්ලන් අපි ඇවිල්ලා හැම දෙයකම චූටි කෑලි එල්ලන් ඉන්නේ තාමත් එල්ලන් නේ එල්ලන් ඉන්නේ තමයි සමාහලට අපේ මිනිස්සු පාරවල් වහන්න නැතුව අරගලයක් කරන් යද්දි අර වෙන කොහේ හරි ඉන්න පුද්ගලයෙක් ඇවිල්ලා ඔයාලා අරගල කරන්න එපා යන්න කියන්නේ ආ ඔයාලා අරගල කරන්න වැඩක් නැහැ යන්න කියන්නේ ඒ අර එල්ලීච්ච චූටි කෑලි අනේ මහත් දෙකකට වැඩි ප්‍රමාණයක් ළමෙන් ඉස්කෝලේ උගන්වන්න. හැබැයි වාර විභාග තිබ්බා. සාමාන්‍ය පෙළ තිබ්බා. මගේ පන්තියේ එක ළමයෙක් මට කතා කරලා කියනවා සර් මට සර් ගාවට පන්ති හම්බෙන්න හම්බුනේ මාස 4යි. මාස 4යි පන්තිය. සර් මට ඒකෙන් විද්‍යාව නම් අඩුම ගානේ 100ක් හරි දාගන්න පුළුවන් කියලා පොඩි ෂුවර් එකක් ඉස්කෝලේ දැනුනේ. සමහර වෙලාවල අච්චු පොත් හම්බෙලත් නෑ සමහර ළමෙන්ට. සර් අපි කොහොමද විභාග ලියන්නේ? මයෙන් අපම් දෙන්න මට උත්තර දෙනවා. මම ප්‍රකාශන සංස්ථාවෙත් ආවෙත් නම රජය ප්‍රකාශ සංස්ථාව කිසි අවස්ථාවක් ලබා දෙලා නැහැ. උත්තර මට ඒකට උත්තරයක් දෙන්න බෑ. ඉතින් කොහොමද අම්මේ තාත්තේ මේ රටේ ළමයි ඉගෙන ගන්න? මේ අපි ඔයාලගේ ළමයි. ඉතින් ඔයාලගේ ළමයින්ට මේ අනාගතයක් නැත්නම් උතුර අපිට අනාගතයක් නැති කරපේ උන්ට තවත් අපි උන්ට වහල් වෙන්න ඕනේ. උන්ට විරුද්ධව නැගිටින එක වැරදි. ඉගෙන ගන්නත් බැයි නේද? අපි ඉගෙන ගත්ත දේ මේ රටේ ඇතුලේ අපිට වැඩක් කරලා අපිට ජීවත් වෙන්න මුන් දෙන්නේ නැත්තම් මොන කෙංගෙඩියක්ද අම්මේ අපිට කරන්න කියන්නේ? මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න කියන්නේ. අනිපැත්තෙන් ගියාම අපිට සාමාන්‍ය මේ වෙද්දි විශ්වවිද්‍යාල බරපතල ප්‍රශ්න. අපේ අරගලයේ කරපු විශාල සහෝදරවරු ප්‍රමාණයක් මේ වෙද්දි අත්තරන් වෙන්නේ. හේතු දන්නේ නැහැ. අඩුම ගානේ සමාවලට අපේ විශ්වවිද්‍යාලේ අපි උද්ඝෝෂණය කරපු චිච්චයෝ ආන් අරගිලම අතුලට දාලා හේතු දන්නේ නැහැ. උදේ 60ට 60 66000 අර ලක්ෂයක් කර වැඩි වෙන්නේ මොකද අපි උංගිලා අර තිබ්බ එක කඩපේලියක් එහෙම එතකොට ඔය වගේ ප්‍රශ්න ඉගෙන ගන්න ළමින්ට ප්‍රශ්න තියෙනවා උගන්නන ගුරුවරුන්ගේ ඇතරේ ප්‍රශ්න තියෙනවා ඊයේ පෙරේදා මම දැක්කා දොස්තර කෙනෙක්ට පොලිමේ ඉන්නවා අරෙන් ලෙඩ් යන මං කියන්නේ ඒ කියන්නේ එහෙම ඒ තත්ත්වයකට අපි යන්න ඕනේ ඉගෙනගෙන අපි සල්ලිත් හම්බ කරගෙන අපි මේ දේවල් ඔක්කොම කරන් අපි එහෙම තත්ත්වයකට යන්න ඕනේ මං හිතන්නේ අම්මේ තාත්තේ අයියාගේ අපි එහෙම ඉන්න ඕනේ කියලා News reporter Varanen Tora Apakshapati Vartakaranaya